අපේ සිහින YouTube channel එකට ඔයගොල්ලොන්ව ආදරයෙන් පිළිගන්නවා. අද අපි ඉස්සු වඩේ හදමු. මයිසූර් පරිප්පු වලින් වඩේ හදන වීඩියෝ එකක් මම කලින් කරා. ඒක නිසා මම වැඩිය මේ වඩේ හදන එකේ විස්තරේ කියන්න යන්නේ නැහැ. ඒ වුණත් ඒ වීඩියෝ එක බලපු නැති අය ඉන්න නිසා මේ වඩේ එක හදන විදිය මම ඉක්මනටම කියන්නම්. ඊට පස්සේ මම ඔයගලන්ට පෙන්නන්නම් මේ ඉස්සෝ වඩේ එකක් ඉස්සව ගැලවෙන්නේ නැතුව හොඳට හදාගන්නේ කොහොමද කියලා. එහෙනම් අපි බලමු මේ වගේ රසම රසට ඉස්සෝ වඩේ හදාගන්න අපිට මොනවද අවශ්‍ය කරන්නේ කියලා. මුලින්ම ඔයගලන්ට අවශ්‍ය ප්‍රමාණයට ඉස්ස හොඳට සුද්ධ කරලා හොදලා අරගන්න. දැන් එකට ලුණු ටිකක් කහ ටිකක් ගම්බිරිස් කුඩු ටිකක් දෙහි උෂ ටිකක් එකතු කරලා හොඳට කලවම් කරලා ටිකක් පදන් වෙන්න පැත්තකින් තියන්න. දැන් පරිප්පු ග්‍රෑම් 500ක් විතර අරගෙන දෙතුන් සැරයක් හොඳට හෝදලා පරිප්පු ටික වැහෙන වතුර දාලා පෙඟෙන්න තියන්න. ඊළඟට පරිප්පු ටික ගොට්ටකට දාලා වැඩි වතුර ටික බේරගන්න. දැන් මේ පරිප්පු ටිකෙන් කෝප්පයක් විතර අයින් කරගෙන ඉතුරු ටික බ්ලෙන්ඩ් කරගන්න. මේ තියෙන්නේ බ්ලෙන්ඩ් කරගත්තු පරිප්පු ටික. දැන් මේකට අපි කලින් අරන් තියපු පරිප්පු ඇට ටික එකතු කරගන්න. ඊට පස්සේ ඒකට සිහින්ම කපාගත්තු කරපිංච කොළ ටිකක් කොච්චි කරල් ටිකක් එහෙම නැත්නම් අව මිරිස් නයි මිරිස් උනත් ඔයගලන්ට දාගන්න පුළුවන්. කොච්චි කරල් 15ක් විතර මම මේකට එකතු කරා. දැවිල්ල කන්න අමාරු පොඩි අය එහෙම නැත්නම් ගැස්ට්‍රයිටිස් හැදුණු අය ගෙදර ඉන්නවනම් අමිරිස් මිරිස් කොච්චි එහෙම දාන්නේ නැතුව වෙනම ටිකක් හදාගන්න. තරමක් පොඩියට කපාගත්තු ලොකු ලුණු ගෙඩි දෙකක් මිරිස් කුඩු මේසේ හැඳි එකක් කෑලි මිරිස් කුඩු මේසේ හැඳි එකක් කහකුඩු තේහෙඳි කාලක් තුන ඔයගලන්ට අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න. දැන් වියලි මිරිස් කරල් 4ක් 5ක් පොඩියට කපලා එකතු කරගන්න. දැන් මේ ඔක්කොම හොඳට මිශ්‍ර කරගන්න. දැන් අපි වඩේ මිශ්‍රණය හදලා ඉවරයි. දැන් පොඩි බෝල් එකක් අරගෙන පාන් පිටි මේස හැන්දක් ලුණු ටිකක් වතුර තේ හැඳි දෙකක් විතර එකතු කරලා පොඩි පේස්ට් එකක් හදාගන්න. දැන් මේ වඩේ මිශ්‍රණයෙන් පොඩි ප්‍රමාණයක් අතට අරගෙන එක එකට එකතු කරලා ලෙමන් ගෙඩිය ප්‍රමාණයට හදාගෙන එක අතේ තියාගෙන පැතලි කරගන්න. මේ විදිහට තමයි වඩේ එක තියෙන්න ඕනේ. දැන් අපි හදාගත්තු වඩේ එක උඩින් අපි කලින් හදාගත්තු පාන් පිටි පේස්ට් එක තියලා අලව ගන්න. ඊළඟට මේ පේස්ට් එක උඩින් අපි පදම් කරගත්තු ඉස් එක්ව තියලා තද කරලා තියාගන්න. ඔයගලන්ට ඕනේ නම්
මේ වඩේකට ඉස්ව දෙන්නේ කුණක් තියාගන්න පුළුවන්. දැන් තෙල් ටිකක් ලිපේ තියලා ඒ තෙල් එක රත් වුණාම අපි හදාගත්තු ඉස්ව වඩේක පරිස්සමෙන් තෙල් එකට දාලා බැදගන්න. එක පැත්තක් බැදුනම අනිත් පැත්තත් දාලා බැදගන්න. මේ බලන්න දෙපැත්තම බැදුන ඉස්ස වඩේකේ ලස්සන මම තව ඉස්ස වඩේ එකක් හදන හැටි පෙන්වන්නම්. ඔයගොල්ලොත් මේ වගේ රසම රස ඉස්ස වඩේ හදාගෙන රස විඳී කියලා මම හිතනවා. මේ විදියට ඕගොල්ලන්ට කැමති ප්‍රමාණයක් ඉස්සෝවඩේ හදාගන්න පුළුවන්. ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔයගොල්ලෝ තවම අපේ සිහින YouTube channel එක subscribe කරලා නැත්තම් මේ වීඩියෝ එක පහලින් තියෙන सब्सक्राइब बटन का प्रेस करला ईट पस्से ना बेल आइकन का ऑल करना එතකොට මගේ වීඩියෝ එකක් දාපු ගමන්ම notification එකකින් ඔයගොල්ලන් ළඟටම ගෙන්න ගන්න පුළුවන් වෙයි. එහෙමනම් තවත් අලුත් දවසක තවත් අලුත් රෙසිපි එකකින් අපි හම්බු වෙමු. මේ වීඩියෝ එක බලපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි.